මේ නැවත වතාවක් මේ රටේ ජනතාවට මේ පැලැන්තිය එලවා දැමීම සඳහ. මේ පැලන්ති එලවා දැමීම සඳහා කල්යල් පළමින්ගඉන්න වුණා. මේ පැලැන්ති එලවා දමන්. ඒ සමගම අපි දැක්කා මේ මර්ධනයත් සමගම මේ වික්‍රමසිංහ රාජපක්ෂ්‍ර යුන්ටාව මේ රටේ ජනතාව මේ අයියම් එ් එකේ අයම් එ් ඇතුළු ජාත්‍යන්තර මූ්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ස්ථාපිත මේ කෝපරෙට් කැපිටල්ස් ටැබ්ලිෂ්මට් එක ජාත්‍යන්තර මූල්්‍ය ස්ථාපිතත්වේ වහලුන් බවට පත් කලා වහලුන් බවට පත් කළ හිරකලා නයකරුවන් බවට පත් කල ගැට හලා දනගැස්වා. ද රණෙල් වික්‍රම සිංහ කිසිදු ආකාරයකින් මේ පනත් මේ අයිියම් එකේ. මේ අයෙම් එ එකත් එක්ට ගිවිසුම් ගැහුවෙන් කිසිදු ආකාරයකින් ජනතාවෙනුවෙන් කටයුතු නොකර ජනතාවෙනුවෙන් ගණදනුවකට නොයා නිගොසේෂන් එකට නොයා සම්මුතියකට නොවෙනොෑ ජනතාව දනගස්සලා වහලුන් බවට පත් කරලා. වහළුන් බවට පත් කරන ගිවිසුමක් තමයි රණෙල් වික්‍රමසිංහ ජා්‍යන්ත අයම් එ එකත් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක් ඇතිකරේ. ඇති කලේ. වික්‍ර සිංහ පෙහිටන ට ජනතාව වෙනුවෙන්. මේ කොන් දේසි සියල්ලක්ම දන්න ගහලා පිළිගත්තා. ඉතාම බයාදු විතියට දනගහලා පිළිාරගෙන. රනිල් වික්‍රම සිංහ කළේ මේරටේ ජනතාව තවතවත් මිරිකාදමන. මිරිකාදමන වහලුන් බෞ්ට පත්කිරීම තමයි රනිල් වික්‍රම සිංහ පහුගිය අවුරුදු දෙක තුළ කළේ. ඒ අවස්සානයේදී මේ පනත. පාලිේන්තුවෙන් සම්මත කරලා. එක තමයි රනිෙල් වික්‍රම සිංහකරම අදම වැඩේ. මේ ගිවිසුම. මේ ජනතා ද්‍රෝහි දේශත් ද්‍රෝහි, ජනතා විරෝධී ගිවිසුම මේ වහල් ගිවිසුම. නව නව යටත් පිජිතයක් බවට පත් කරන ලංකාව. නව නව යටත් පිජිතයක් බවට පත් කරන මේ වහල් ගිවිසුම. පාර්ලිමේන්තුවෙන් සම්මත කලා එකකොමික් ප්‍රන්ස්ෝමේෂන් බිල් එක කියලා. සම්මතර සම්මත කරලා අපි මේ වහල් ක්‍රමේ මේක නව යටත් පිජිතයක් බවට පත්කිරීමේ වැඩපිළිවල මේ උගුලේ මේ කුමන්ත්‍රන රණෙල් වික්‍රම සිංහ හිරකෙරවා ැක තමයි රනිල් වික්‍රම සිංහ කළේ නොහත්ද මේකින් ගුණේ. මොගත්ද මේකින් ගුණේ අපි ඒ නයකරුවන්ගේ ස්වයිරීත්ව බැදුන් කර හිමියන්ගේ වහලුන් බවට පත් වෙලා සියලු කොන්දේශය පිාරගෙන අවස්වානයේ අවස්වානයේදී මු මුල්ම ප්‍රහාරයල්ල කරා මේ රටේ වැඩ කරන ජනතාවට E EPF එක හොරා කෑවා ඒකේ වටිනාකම ඉතා විශාල ප්‍රමාණි සයට පණාගින් නිදර අඩුකරන තැනකට තල්ලු කරා. කිසි සේත් නොකළ යුතු දෙයක්. කිරීමට අ්‍ය කරන කිරීමට අවශ්‍ය නැතිේ දෙයක්. මේ රනිල් වික්‍රම සිංහ කෙරවා. ඒගෙන් අදෝනවිට ඉදිරියේදී? මේ වැඩ කරන ජනතාවටත්ම නිරණම කේදු ජන කරණම. එරනි වික්‍රම සිංහ කරපු දේ. රණ වික්‍රම සිංහ කරබුදේ. ය ප්‍රතිපාලය මොකක්දුණේ. තවතවත් තවතවත් මේරටේ ජනතාව නයකරුවන් බවට පත් වෙලා. තවතවත් මේ රටේ ජනතාව වහනුන් බවට ධනගස්සලා. මේරටේ ජනතාව සූරාකෑමටට තවතත් තවතවත් දරීද්‍රතාවයට අ අවතවත් යාචකෑන් බවට පත් කරන තැනකට තල්ලු කර ද්පු එක. තල්ලු කරපු එක. මනිසා මොකක්ද වෙන්නේ. ඇයිතාම පැහැදිලිවම මේ ගිවිසුම නිසා මේ අස්සන් කරපු මේ අබ්භගාත රණල් වික්‍රමසින් අස්සන් කරපු මේ අF ඇතලු මේ ජාත්‍යන්තර ස්ථාපිතත්වත් එක්ක මේ මූල්‍ය ස්ථාපිතත්වයත් එක්ක. ස්ටබලිස්මට් එකක්ක් ඇති කරපු මේ අබ්භගාත ගිවිස්සුම නිසා දෙදස් විසිහත වන විට දෙදස් විසිහත් අවසන් වන විට මේ රට තවතවත් නයකරුවන් බවට පත් වෙලා තවතවත් නයගන්න තැනකට ඇදල දාලා. එක ප්‍රතිඵලය වෙන්නේ නය ගෙවන්න බැරි රටක් බෝට නැතවතාවක් පත්වෙන එක නෑය ගෙබා ගන්න බැරි රටක් බෝට පත්වෙන එක.ඒ කොන්දේශී යටතේ හොම පැලිවම දස් විසිහත වන විට. මේ නයගවීම සදහා. දලදේශය නිෂ්පාදනින් සීයට හතරයි දශම පහක් වෙන් කරන්න වෙනවා. දෙදස් විසි හත අවසන් වන්න විට. ද දේශය නිෂ්පාදනින් සීට හතරයි දශම පහක් ගබන්න නියමිතයි. වෙන් කර නවශ්‍යන එක එකඟ වෙනවා. ඒ ිවිසුම අත්සන් කරනවා. ඒි විසුමට අනුව. සියලු දෙනාම දනින් වටන අයකට. මේ අ්භගාත ගිවිසුම. මේ කුමන්ත්‍රන කාරී ගිවිසුම. දවස මකක්ද වෙන්නේ මේ නය ගෙවන්න මේ හතරයි දර්ශවම පහ මේ ගෙවීම සඳහා කෝම දෙක ගෙවන්න වෙන්නේ. බදුවලින් අය කරන මුදලින් බදුවලින් රජියයට ලැබෙන ආදායමින් සියයට තිහක්වෙන් කරන්න වෙනවා. ඒ වගේ අපනයනවනින් ලැබෙන ආදායමින් සියයට තිහක්වෙන් කරන්න වෙනවා. මේ හතරයි දශම පහ ගෙවන්න මේක ගෙවන්න. දශ විනිීම විදිහයට විදේශ මිනිමය විතියටට නැවත ගෙවන්න වෙනවා මෙන්න කරපු දේ. මෙන්න මේ මේ දලදේශය නිෂ්පාදනයක් එක්ක මේ අයම්F් ගිසුම අස්සංකරල මේ දලදේශය නිෂ්පාදනයක් එක්ක මේ නය තිරසාර මේ නය තිරස විශ්ලේෂනය ගැට ගැහුවවා. ස්වයිරීත්ව බැදුම් කර මියන්ට මේක ගැට ගැහුවාම මේරට බරපතල අර්බුදේකට ඇදවැටෙනවා. නැවත වතාවක් අපිට සිදුවෙනවා දෙදස් විසිහතෙන් පස්සේ දෙදස් විසිහත වනවිට නැවතවතාවක් අපිට සිතිවා සෑම අවුරුද්ධකම ස්වයිරීත්ව බැඳුම් කර හිමියන් ගෙන් අධික්ග පොලිට නායගඩ මෙකකිතාම මැනවින්. ආචාර රහිලන් කදරගාමර වැනි ආර්ථික විශේසක්ඥෝ පැදිලි කවා. ඔසි ලියපු සවිස්තර්ව ලියපු ඩේලිමිර පුවත් පතට ලියපු කරග බොන්් ඩීල්ස් ඇ IIMF ට්‍රප් කියන ලිපිය එක මේට සිංහලට පරිවර්තනය කල්ලා තියනවා. මේ ලිපිය හ පොම පැදිලිියොම සඳහන් කරනවා උපුටා ගැනීමක් කළොත් ඔවු සඳහන් කරවා දෙදස් විසිහත වන වෙට ශ්‍රී ලංකාව ඊලංග නාය අර්බුදයට මඟපාදමින් ශ්‍රී ලංකාවේ ඊළංඟ නාය අර්බුදයට මඟපාදමින් නවතත්. සෑම වසරකම ඩොලර් බිලියන් එකයි දශම පහක හෝ. ඊට වඩා වැඩි ඉහල පොලි සහිද. ස්වයිරීත්ව බැඳීම් කර හිමියන්ගෙන් නයගැනීමට සිදුවනු ඇත ආරම්භ කරනු ඇත. නැවත වතාවක් නැවත වතාවක් අපි රට බංකොලො තත්ත්වයට පත්වීමට නියමිත බව තමයි. මේ ආචාරය හිලන් කදරගාමර වැනි ආර්ථික විශේෂක් යන් බොහොම මැනවන් පෙන්වා දෙන්නේ මේක තමයි රනිල් වික්‍රම සිංට පු උගුල රනිල් වික්‍රමසිංහ කරපු කුවන්ත්‍රණය. දෙ කුමන්ත්‍රණය මේ වන විටත් අචර අහිලන් කදරගාමර පෙන්වා දෙනවා මේ වන විටත් නය ප්‍රමාණය ඩොර් බිලියෙන දොලයි දසුම පහ. බිලියන දොයි දසම පහ. තොර මේ ොර් ිියන ොලයිදසුම පහන් මේ රනිල් වික්‍රම්සිං අත්සංකරපු මේ අබ්භගාත ගිවිසුම නිසා. අපිට ලැබෙන හයා කට්ට එක වෙන්නේ. එක වැදගත්ව වෙනවා අපින ලබෙන හයාක කට්ට එක වෙන්නෙන් සොච්චමක් ඩොර් බිලියන එකයිදසම පහයි සීයට දහයක වගේ සොච්චමක් තමයි මේ රනිල් වික්‍රමසිං අත්සංකර ලිියෝ හිර කරලා දැන් ඉදිරියට ගෙනියෙන. අනගාටුවට කාරණය තමයි. අනුකු මාර්දිසානායක සහෝදරයා. බලට පත්වීමෙන් පස්සේ හතරමනිද අස්සන් කරපු. ඒ හතරමිනිද අත්සං කරපු මුදල්ල මාත්‍යංශය විදියට මාධ්‍යයට ඉදිරිපත් කරපු ඒකගතාවේ අත්සං කරයි කියන ඒකගතාවයට අනුුවත්සිදු වන්නේ. ඒ රණෙල් වික්‍රම සිංහගේ කරපු කුමන්තරනය රනිල් වික්‍රම සිංහ කරපු කුමන්ත්‍රනය ඒ අයියම් එ එකකි ගැටගහපු. කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලට කුමන්ත්‍රකාරී වැඩපිලිවෙලට දනගහන්න සිදුවමුව එක. අතා අම්බරලා නැවත වතාවක් අප දඩුකන්දේ ගහන තැනකට අත්සං කරන්න සිදු වෙලා තියෙනවා. එක තමයි තින බරපතල ප්‍රශ්නය මතු කරන්නේ අපිට තියන අභියෝගය. බේරටේ ජනතාව ඉදිරියට ඇවිල්ල නිල්බය විදියට සැප්ටැම්බර් ෘෂයක් පෙනිතා මේ අරගල්ල කරලා නැවත වතාවක් නැවත වතාවක් ජනතාව පළංහිදල බලංහිදල බලංගදලා. ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ කතරින්. මේ ප්‍රබූ පැලන්තිය පැන්වා. රවතකතියා ගන්න ප්‍රූ පැලන්තිය පැන්ුවට. රනිල් වික්‍රම සිහ අටවෝපුපුපුල. මේ ප්‍රබූ පැලන්තිය ගෙනගිය. මේ වැඩ පිළිවල මේ ක්‍රමය මේ සිිස්ටම් එක ඒ විදිහටම යන විදිහට තමයි. රනිල් වික්‍රම සිංහ ප්‍රමුඛ වික්‍රමසිංහ රජපක්ෂ නන්දලාල්. යින්ද සිරිවර්ධන IMF යුන්ටාව මතකතියාගන්න මේ යුන්ටාව නිකං ප්‍රභූ පැලන්තිය ගියාට හැබැයි මේ සිිස්ටම් එක රකින මේ යුන්ටාවටන ජාත්‍යන්තරය. ඒවගේ ඒ වටාසිට නිලධාරී තන්ත්‍රය ඒ වෙනුවෙන් පෙනීන්න නන්දලාල් බුදල්ල මාත්‍යංශයේ ලේකම් වැනි අන්නේ යුන්ටාවේ හවුල්කරුව ඒ විදිහටම ඉන්නවා. එකතමයි ඉතින බරපතල අියෝග. තමයි තින රපතල අභියෝගගේ. එඒය තමයි. මේ ගල හිර කල කන්්‍ර කාර විදයට එලියට ්න්න බැරිවිදිට. රටේ ජනතාව හිර කල්ලා මේ ආණ්ඩු හිර කරලා දනගස්සලා මේරටේ ජනතාව බරපතල අර්දුදේක රාට නැවත වතාවක් නය අරගන්න තැනකට නය අරගෙන නය ගවන්න බැරි තැනකට නැවතබතාවක් බංකොල තත්වට ඇදදමීම කුමන්ත්‍රණය ගැට ගාල තියෙනවා රනිල් වික්‍රම සිංහ වික්‍රම සිංහ රාජපක්ෂ අIMF නන්දලාල් යුන්ටාව. මේක තමයි අප පෙන්නන්නේ. මේක තමයි මේ ආර්ථික විශේසක්ඥයෝ බොම පැදිලියෝ කියන්නේ මේ අත්සං කිරීමත් එක්ක. මේ නය තිරසාර විශලේෂණය. අF එක කොන්දේසි මත ඒවට එකඟ වෙලා අත්සං කිරීමත් සමඟ. අපිට නැවත වතාවක් මේ නය අරගැනීමට අපි බල කරනවත් තල්ලු කරනවා. ඒවගේම අපේ දලදේශය නිෂ්පාදනයට මේක කැටගැහුවට පස්සේ. බරපතල විදියට අපේ රටේ ජනත අපේ රටේ ජනතාවගේ යහපත ඔවුන්ගේ සුභසාධනය එතකොට ඒවගේ මේ ආදායම අඩුවීම නිසා මේ කප්පාදු කිරීමට සාදායම අහිමිවීම නිසා රැකයාලබාදීම ඒගේ රජය මැදිහක් වෙන එක. මේ රටේ ජනතාවගේ ජීවිත සඳහා මැදිහක් වෙන එක පොදු අවශ්‍යතාව සඳහා මැදිහක් වෙන එක මේවා කප්පාදු කරන්න සිද වෙනවා. මේ වන බිටත් රටේ කර්මාන්ත කඩංගටිලා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කඩංගටිලා සුළු හා මධ්‍යම රර්මාන්ත කඩංගටිලා. ආයෝජන නෑ කඩංවැටිලා තියනෙ නවත ආයෝජන කරන්න බෑ. මේ විදිහයට අතිවිශාල වෙන්කිරීමක් සිදු කරහම. ට බැඳුනාම ගලදේශය නිෂ්පාදනයක් වෙන් කරන්න වඋනාම සීයටට හතරයි දශම පහක් වෙන් කරන්න වුනාම සිදුවෙන්නේ අපේ ආර්ථිකය හැකිලන එක ආර්ථිකය හැකිලන එක එනිසා බරපතල විදියටට නැවත වතාවක් ච්චා භංගත්තයට පත්වෙනවා මේ වන්නමිටත් රැයානැතිකමනිසා උපාදනයන් ඇතිහින්ද ආයෝජනයන් ඇති හින්ද. මේ රට තරුණ තරුණය බරපතල ච්චා භංගත්පයට කඩන් ඉච්චා බංගත්වයක ඉන්නේ කඩා වැටීමක ඉන්නේ. ඉතින් මේ තවතුරටත් ඉදිරියට ගෙන යනවා. මේ ගිවිස මේ ගිවිසුමට දන ගැසීම නිසා. රනිල් වික්‍රම සිංහ උගුලේ අවීම රනිල් වික්‍රම සිංහ හදපු රනිල්වික්‍රම සිංහ ගහපු මේ උගුල මේ අබ්භගාධ ගිවිසුම ත් ඉදිරියට ගැෙනයාම නිසා නැවතවතාවක් සිදුවන්නේ දෙදස් විසිහතවන්න විට බරපතල ආර්ථික අර්බුදයකට රට ඇදවැටීම. නෑ ගමවන්න බැරි තැනකට රට ඇදවැටීම. එක තමයි ඉමං හිතන්නේ මේ මෝතේ දී අපිට ති අභියෝගය. බරපතලම අභියෝගය. මේ වන විටත් අපි සියලු දෙනාම දන්නවා මේ රටේ ජනතාව මුුණදී තිබෙන බරපතල ආර්ථික අර්ුදය. දුගීභාවයට පත්පඇති ප්‍රමාණය. පෞග අවුරුත්තේ ලක්ෂ හතලියකින් වැඩි වෙලා. එක ලක්ෂ තියකට තාව ලක්ෂ හතළයක් එකතු වෙලා. ලක්ෂ හැත්තෑාවක් බෝට පත් වෙලා ලංකාභේ ජනදගහනයෙන් තුනැෙන් එකක් අන්ත දුගීභාවයට පත් වෙලා තියන්නේ. ඉතා උග්‍ර මන්ද පෝෂණයෙන් පෙනෙනන ළමා පරපුර ලක්ෂේ කහමාරක් බෝට පත් වෙලා. පාසල් නොයන ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. පවුල් ලක්ෂ පනස් අටෙන් ලක්ෂ තිස් හතක්. ආ්ඩුවේ ආධාරබලාපොරොත්තුවවෙ ඉන්නවා. කට මේ ආර්ථිකය හැකිලිලා තියන්නේ වරක් අනුරකුමාර් දිසානායක සහෝදරයාම ප්‍රකාශ කළ පරිදි. මේ ආර්ථිකය හැකිලීම පිළිබඳව. ඔහුගේ මවචනවලින් කියනව නම්. ආර්ථිකය හකුලවන මාබැංකු අධිපතිවරේගෙන් ඇති වැඩේ මොකක්ද. ඔහු වරක් බොම විවේච්චනාත්මකකර මතුකොරපු අදහසාක්. ආර්ථිකය හකුලුවන මහ බැංකු අධිපතිවරේගෙන් ඇති වැඩේ මොකද ග එක. තුො එවැනි එවැනි බරපතල අර්බුදයකට තමයි නැවතවතාවක් ඇද වැටිලා තියෙන්නේ. නැවත වතාවක් ඇද වැටිල තියෙන්නේ මේ ගිවිසුමම ඉදිරියට ගෙනයාම නිසා රනිල් වික්‍රම සිංහ ගමන් කරන මගේම යාමට බලකරති බීම නිසා ශේෂයෙන්ම ක්කෝම්බර් අතරමනිද අටසං කරපු මේ ගිවිසුමට අනුව මේ තිරසාර විශලේෂණ ගිවිසුමට අනුව මේ සමාලෝචන ගිවිසුමට අනුව අපි මහුණ දීතිබෙන බරපතල අර්බුදයමයයි. සපි දන්නවා ප්‍රායුක ගැටලුවක්තියෙනවා. මේ ආණ්ඩුව පත්වෙලා දම සුළුකාලයක් තුන්දනෙක් පමණයි ඉන්න. එති එවැනි අර්බුදයක් අභියෝගයක් තින මොහතක් අපේ කවබෝධ කරගයුතු තත්යක් හැබැයි මතක තියාගන්න ඕනේ. පිට තියෙන රපතලම අභියෝගය තමයි. මේ සිිස්ටම් එක සේෂයෙන්ම නකං අපිට සතුටු වෙන්න බෑ මේැ මේ පැලන්තිය පරාජය කලා දැම් මේ පැලැන්තිය විශ්වාාම ගත්තගේ මතගතියාගන්න විශ්්‍රවා මරගන්නන්නේ නෑගුල්ලු. ඒගොල්ලො කල් බලමින්න් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ ඒකට අ්‍යන රනිල් වික්‍රම සිංහ ඒකට අවශ්‍ය කරන උගුලේ. ඒක අදවශ්‍ය කරන උගුල කුමන්තරණය සිදු කරලා තියෙන්නේ. රනිිලිකම සිංහ කුමතනයේ රනි වික්‍රම සිදු කලා ඒක අවසන් මොහොතේදත් රනි විික්‍රම සිංහ සිදු කළලා විශේෂයම ජනාධීපති වරණයට දවස් තුනක් පමණති එද්ද. දවස් තුනක් පමණති එද්දදි ලහිලයියේ. අපි දැක්ක ප්‍රකාශ කරනවා ස්වයිරීත බැඳුකර හිමියන් සමඟ ගිවිසුමකට එලැබෙනවා කියලා. ඉන් පසසි දවස් දෙකක් මේ ප්‍රචාරණ කටයුතු. අවසන් වෙලා තියෙන මොහොදක අපි දැක්කම මේ ජාත්‍යන්තරය විශේෂම ජාත්‍යන්තර මූල්ය අයිියම් එ එක ඉස්සරහට ඇවිල්ලා. මේ නයිහිමිිය ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කරනවා අපි මේ නය තිරසාර විශ්ලේෂණයට එකඟ වනා කියලා. එහෙම කියලා රනිල් වික්‍රම සිංහට වෙනම ප්‍රචාරණයක් දෙනවා. මේ පරදින නායකෙක් මේ පරදින ජධතිපතිවරක්. ජනාධපතිපරයා ජනවරමක් ඇති කෙනෙක් ේ මේ ජනවරමක් නැති කරෙක් ලාත්කාරෙන් ඇවිල්ලා මේ පරදින බව දැන දැන. ජිවිසු මකට අත්සං කරනවා මේ ස්වෛරීත්ව බැදුුම් කර හිමියන් සමඟත් මේ අයිම් එකගේ. අ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලට යදත් කරලා. මොනවගේ මොනවගේ කුමන්ත්‍රන යද්ද මේක. තොර මේ කුමන්ත්‍රණය තමයි බරපතලම අභියෝග වෙන්නේ. රටේ ජනතාව තමන්ට පුළුවන්දේ කලා. ඒමයි මේ පැලන්තිය නැමත වතාවක් නැවත වතාවක් එලවල දැම්ම. හැබැයි මතකතියා ගන්න ඒගොල්ල විශ්්‍රවාම ගන්න නෑ ඒගොල්ලොම න්ටල් එකක් කරගෙන තියෙන්නේ. ඒගොල්ල බලංගිනවා දස් විසිහත නැවතනක. මේ ක්‍රමය මනයි යන්නේ. මේ ක්‍රමයට මන තල්ලු වෙන්නේ. මේ බල කරන්නේ ඒකගේ මි දන්න ජාත්‍යතර මු අර ද . ඒ වගේම මේ ජාත්‍යන්තර ස්ථාපිතත්ත්වය ඒ වගේම මේ කලාප ඉන්න බලවතුන් තඩ බඩගාල ඇවිල්ල අතා අම්බරල දන ගස්සල මේකට අස්සං කරන්න බල කලාට පස්සේ නවත වතාවක් නැවත වතාවක් මේ ප්‍රභූ පැලන්තිය හිසෝස වන්න බලංගින්නවා මේ ක්‍රමය පෞත්වගෙන යන්නේ මේ පැළැන්තිය මේ පැළන්තිය තමයි මේ ක්‍රමය පෞත්වගෙන කිී මේ ක්‍රමය නිසා තමයි මේ පැලැන්තිය පැවතු. මේ ක්‍රමය නිසා පදක දයාගන්න පුද්ගලව යයාමහා කිරීමෙන් නෙමෙයි මේ ක්‍රමය නිසා මේ ක්‍රමය නිසා තමයි මේ පැලන්තිය පැවතුනේ එනිස මේ පැලැන්ති අතු න්න නම් මේ පැලන්ති අහෝසි කරන්න නම් මේ සිිස්ටම් එක වෙනස් කරන්න ඕනෙ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ වේරටේ ජනතාව මේක දන්නවා අරගලේ මතුනේ ඒකත් සිිස්ටම් එක චේන්ට් කළ යුතුයි කිය එක නිම්මනිකංම් පුදගලයෝ පරාජය කිරීම නෙේ ආණ්ඩු පරජය කිරීම නෙමේ එහෙම නොවනත් පවෙන්නේ මේ सිස්ටම් එක වෙනස් නොකොළොත් පවෙන්නේ නිකම්ම නිකං ආණ්ඩුවක් වෙනස් කරාපමණයි. නිකම්ම නිකං ආණ්ඩුවක් වෙනස් කරාවගේ වෙනවා. හරිට නිකම් රනිල් සජිත් ආබා වගේ වෙනවා. නැවතවතාාවක්. සාවස්්‍ය කරන්න සිස්ටම්ම එක චෙන්න්ජ් කරන්න. ඒ තමයි ජාතික ජන බලවේගය ඔවුන්ගේ වැඩසටානේ පොහොම පැදිලියමු සඳහන් තරනවා. ඔවුන් මේ Dේ. ඒම නැත්නම් ඩේ සස්ටේනබල් ඇනලෙසිස් එක ඔවුන් වෙනස් කරනවා. මේ ක්‍රමය පවතින මේ නාය තිරසාර විශ්ලේෂණය වෙනස් කල්ලා විකල්ප ගිවිසුමකට එනවා කියන එක. ඒක තමයි කළයුතු වන්නේ මේකේ දනගහනක නෙමෙයි. අපිට අවශ්‍ය කරන්න ඒකයි ඒ පියවර ඉදිරින පාලිමේන්තු ැතිවරණය බැදගක්වෙන ඒකට ඒකට අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න සූදානම් මෙෙන. මේ ජාත්‍යන්තර කීර්තිමක් ආර්ථික විශේෂක්ය ඉදිරියටතාව. ය Nප එකේ ජාතික ජනබලවේගේ නායකවම් හම්බුණා ජයති ගෝෂ්වැනි අය. මාටින් ගුස්මාන්වැෙන අය. මාචාරය චන්ද්‍රසේ කන වැනිිය අය. ඒවාගේ මි දැක්ක ලංකාවේ අහිලන් කදරගාමර වැනි ආර්ථික විශේසක්ඥෝ. යානි ස්වර්ා කිස්වැනි අය එය ඇවිල්ල කිව්වා. ඔවුන් විශේෂයෙන්ම ලිපියක් ලිව්වා ජනාධපතිවරණයට කලින්. ්‍රී ලංක need a new deal අවශ්‍යකන්නවා අලුත් නාය ගිවිසුමක්. පදක තියාගන්න. විකල් ප ගිවිසුමක් අවශ්‍ය කරනවාගේනක ඒක ජාතික ජනපලවේගේෙත් ඇතුල් කල තියෙනවා සම් මේ මොහොතය අවශ්‍ය කරන්න ක. නිකං අපිට සතුට වෙන්න බෑ මු විශ්‍රාම ගියා කියලලා උන් විශ්‍රාමගේ නෑ. විශ්‍රාමගේ නෑගෙනනි අපි ජනතාවට කියන්න ඕනේ. අශ්‍ය කරනවා මේ ක්‍රමය පරාජය කරන්න ලැස්ට් වෙන් ඕන අපඒකට. ට ලෑස් වෙන්නුනේ එන් සාතමයි යැිබොම පැදිලිියෝම කියන්නේ මේ මොහොතේ දී පාර්ලිමේන්තු මැතිවරන්නේ තීරණාත්මක වෙන්නේ අපි අවශ්‍ය කරන්නේ පාර්ලිමේන්තුවට සුචරිතවාදී නෙමෙයි අලංකාරික අහෙම නැත්තං අලංකාරික වචන ගනය නෙමෙයි සුරංගනා කතාගනය නෙමෙයි අපි අවශ්‍ය කරන වේශන රපණ ශල්පිනියන් ශිල්පීන් විතරක් නෙමේ හුදෙක්ම මේ මොහොතය අශ්‍ය කරනවා සටන් කරන්න පුළුවන් මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. මේ දේශපාන ආර්ථික ස්ථාපිතත්වවෙයට එරෙහිව වැඩ කරන්න පුළුවන්. එබනි සවිඤ්ඥානිකක් පයක් තිේෙන සතන් කාමී නවශ කරන මොහ තක් මේේක.